ලොකු වත්තක් මැද තියෙන සුද්දක කාල හදපු බංගලාව. මේකේ ඉන්නවා වයස්සක පෙන්ෂන් ගිහපු අමිකාර. උගේ ඇස් දෙකම පේන්නේ නෑ බං. ඌ අන්ධයි. දිරය මත දිග හැරෙන ජැක්සන් ඇන්තනී රංගන අවසන් චිත්‍රපටය. ජීවිතේ තියෙනකම් අපෙන් සීරුවෙන්. සීරුවෙන් දැන් තිරගත වේ. පසුගිය දිනක අතුරුගිරියේදී සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් ගායන ශිල්පිනි කේ සුජීවාද බරපතල තුවාල ලැබුවා. එත් කේ සුජීවටත් වඩා සමාජීය කතා බහ කළේ ඇගේ සැමියාවන නයන වාසුල පිළිබඳවයි. මෙතාක්කල් රහසක් ලෙස පැවති කේ සුජීවාගේ සැමියා මෙම වෙඩි ප්‍රහාරයට මැදිව අවසන් ගමන් යනවා. ඔහුගේ අවසන් කටයුතු සිදුවන්නේත් කේ සුජීවා බරපතල තත්වේ රෝහල්ගතව සිටියදී. කෙසේ නමුත් ඔහුගේ දේහය දරුවන්ට බාර දීමට උසාවිය නියෝග කර තිබුණා. නයන වාසුලමින් ඉහත ගම්පහ මහානාම හිමි නමින් පැවිදි වී සිටි අයෙක්. කෙසේ නමුත් 2021 වසරේදී එනම් කොරෝනා වසංගත අවසන් සමයේදී කේ සුජීවා දැන හඳුනාගෙන පැවිදි ජීවිතයෙන් නික්ම ඇය හා විවාහ වෙන්න ඔහු තීරණය කරනවා. එය එසේ වුවත් මේ විවාහය සමාජයට රහසක්ව පැවතුනා. ඒ පිළිබඳව දැනන් හිටියේ බොහොම අතලොස්සක් දෙනා පමණයි. කේ සුජීවා රෝගාතුරව සිටින කාලය තුළ කිසිදු පළකිරීමක් සිදු නොකළ කේ සුජීවාගේ දියණිය අංජලි රාජ්කුමාර් නවතම සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ සතියක් ගිය ඉක්මන යනුවෙනුයි. අංජලිගේ මේ ඡායාරූපේ පුද්ගලින් පස් දෙනෙක් අත්වැල් පටලගෙන ඉන්න හැටි දකින්න ලැබෙනවා. විශේෂත්වය තමයි ඒ පුද්ගලින් අතරේ නයන වාසුලත් ඉන්න බවට අංජලි ඉඟියක් ලබා දෙනවා. අංජලිගේ මේ ඡායාරූපයට බොහෝ දෙනෙක් විවිධ ප්‍රතිචාර සමාජ මාධ්‍ය තුල දක්වා තිබුණා. එතනින් බොහෝ පිරිසක් කේ සුජීවාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන අතරතුර තවත් පිරිසක් පුරුදු විදිහට කේ සුජීවාටත් ඔවුන්ගේ දේනියන්ටත් දෝෂාරෝපණය කරන්නත් කටයුතු කරලා තිබුණා.